අද රඹුකන සිද්ධිය ඉතාම කනගාටුදායකයි. මේ වෙච්ච ජීවිතහානිය අන්තිම ජීවිතහානිය වෙච්චාවේ. මෙතනින් එහාට තවත් ජීවිත බිලිගන්න ඉඩ තියන්න එපයි කියලා පාලකීන්ගෙන් අපි ඉල්ලනවා. මේ යුදෙවිය පාරට බැස්සේ තමන්ගේ දුක වේදනාව අඳුනාව පිටකරන්න. ඔවුන්ගේ පෙට්‍රල් ටික, ඩීසල් ටික, ගෑස් ටික, හාල් ටික ආදායම් නැති වුණේ, මුදල් වල වටිනාකම අඩු වුණේ ඔවුන් කරපු වරදක් හින්දා නෙමෙයි, පාලකයෝ ගත්ත වැරදි තීන්දුව తీරණ හින්දා, ඔවුන්ගේ දූෂිත ගනුදෙනු හින්දා. පාලකයෝ මේ කාලය තුල ගත්ත මේ වැරදි තීන්දුව, මේ දූෂිත ගනුදෙනු වලට විරෝධය දක්වන්නයි ඒ යුදෙවිය පාරට බැස්සේ. ඔවුන් දෙකට අයිතිය තියෙනවා. අපේ රටේ ඉතිහාසෙ පුරාම අපි තරුණ නැගිටින් දැකලා තියෙන්නේ ප්‍රචණ්ඩත්වයත් එක්ක. අද අපි දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට, අවිහිංසාවාදී විදියට ජනතාවගේ විරෝධය දැක්වීමක්. ඒ සාම්ප්‍රදායික ප්‍රචණ්ඩත්වය විතර නෑ, ලෝකයේ අනෙක් රටවලටත් ආදර්ශයක් දෙන විදියට අපේ තරුණයෝ අද හැසිරෙනවා. ඒගොල්ලෝ නව තාක්ෂණය පාවිච්චි කරනවා, සංගීතය පාවිච්චි කරනවා, නාට්‍ය පාවිච්චි කරනවා, ඒ වගේම දේශාභිමාන ගීත ගායනා කරනවා. ඉතාමත්ම තැන්පත්ව විනීතව ඒගොල්ලන්ගේ විරෝධය දක්වනවා. මේ අයට විරුද්ධව තවදුරටත් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන්න ලෑස්ති වෙන්න එපා. රාජ්‍ය මර්ධනය පාවිච්චි කරන්න ලෑස්ති වෙන්න එපා. රාජ්‍ය ත්‍රස්තවාදය යොදවන්නට එපා. එහෙම වුණොත් මුළු රටම වෙලාගත් විනාශකාරී තත්ත්වයක් මේ රටේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකට ඉඩ තියන්න එපා. මහ පොළොවේ හඬ තේරුම් ගන්න, මහ පොළොවේ යථාර්ථය තේරුම් ගන්න. ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මේ වගේ විරෝධයක් සිද්ධ වුණාම වැදගත් නායකයෝ, ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ තමන්ගේ තනතුරු වලට ආයිබුවන් කියලා සමුදීලා ගෙදට ගෙවල් වලට යනවා. ශිෂ්ට සම්පන්න රටවල සම්ප්‍රදාය මේකයි. ඒ නිසා කරුණා කරලා තව දුරටත් අපේ රටේ ජීවිත බිරිගන්නේ නැතුව මිනිසුන්ට මර්ධනය තුලින්, මිනිසුන්ට රාජ්‍ය ත්‍රස්තවාදය තුලින් පාඩම් උගන්නන්න පුළුවන්, අපිට බලයේ ඉන්න පුළුවන් කියලා හිතන්නේ නැතුව කරුණා කරලා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී විදියට තීන්දුව ගන්නට ඉඩ දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරලා මේ ක්‍රමයේ වෙනසක් ඇති කරන්න. මේ ආපස් විශ්ව සංශෝධනය වගේ දේවල් වලින් ආපස්සට හරවලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන වීවේ යලි වෙනසක් ඇති කරලා ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ශක්තිමත් කරන්න ජනතාව නගන මේ හඬ තමන්ගේ දුක වේදනාව වේදනාව සහ අඳෝනාවන්ට සංවේදී වෙන පාලනයක් ඇති කරන්න මේ නගන හඬට සවන් දීලා දැන් ගෙදර යන්න ඇති ජනතාවට මර්ධනයේ යෙදවීම.